අයිබවන් සුබ සන්ධ්‍යාවක් වේවා. රටක් සංවර්ධනය වී තියෙන ආකාරය මනින්නේ එරට පරිභෝජනය කරන ආකාරයෙන් නෙවෙයි, එරට නිෂ්පාදනය කරන ආකාරයෙන්. හිතල බලන්න, පුද්ගලයෙක් ගැන වුණත්, පුද්ගල කණ්ඩායමක් ගැන වුණත්, ණයක් අරගෙනත් බොහොම හොඳින් පරිභෝජනය කරන්න අපිට පුළුවන්. හැබැයි ණයක් අරගෙන නිෂ්පාදනයක් කරන්න අපිට පුළුවන් නම් ඒ ණයත් බේරන්නට පුළුවන්කම ලැබෙනවා, වගේම අපේ ජීවන තත්ත්වයත් උසස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. රටක සංවර්ධනය වගේම පුද්ගල සංවර්ධනයත් පරිභෝජනය මත නොවේයි, නිෂ්පාදනය මතයි රැඳී සිටින්නේ කියලා අපිට ඒ උදාහරණය ඔස්සේම පැහැදිලි කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහ අදහස් දරන අය වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා බොහොම හිත සතුටු කරවන සුළු මාතෘකාවක් මේ දිනවල ඇහෙනවා. මොකක්ද මේ ගැන කතා කරන්නයි අද දවස අපි වෙන් කළේ සංවාදය. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියංක අතපත්තු මහතාටයි ගෞරවයෙන් ආරාධනා කරේ අයිබෝන් කියලා පිළිගන්නවා. ඇත්තටම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන මේ මාතෘකාවම නිෂ්පාදනය කරන්නට, යම් කිසි නිෂ්පාදනයක් රටට දායක කරන්නට, තමන්ගේ ජීවිතයත් උසස් කරගන්නට කැමති කෙනෙක්ට බලාපොරොත්තු දල්වන වදනක්. ඒ නිසාම අපි කැමති ඔබතුමාගෙන් ඒ ගැන වැඩි විස්තර දැනගන්නට. මොකක්ද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කියන්නේ රජය විසින් 2018 ප්‍රකාශයට පත් කළ අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක වන්න. මේ වැඩසටහන දැනට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු, විදේශීය මූල්‍ය ආයතන සහ සහභාගිත්ව අනිකුත් ආයතන සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්න. මේක රජය මේ සඳහා 2018 වසරට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 5250ක් මේ වසරට පමණක් වෙන් කරලා තියෙනවා. එතකොට ඒ අනුව මේ 5250 මිලියන වෙන් කරන්නේ පොලිස් සහනාධාර ගෙවීම සඳහා. එතකොට මේ මුදල යොදා ගැනීමට නම් දළ වශයෙන් රජයේ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 60ක්. ඒ කියන්නේ මිලියන 60000කවත් අවම ණය පහසුකම් මේ ආර්ථිකයට ලබා දිය යුතුයි කියන එක. ඒ කියන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙනවා නව ආයෝජන ප්‍රාග්ධන සම්පාදනයක් ආර්ථිකය තුළ සිදුකරන රුපියල් බිලියන 60000කට යහක. එතකොට ඒ අනුව රජයේ බලාපොරොත්තු වෙනවා නව ව්‍යවසායකින් අඩුම තරමේ ලක්ෂයක්වත් මේ වැඩසටහන තුළින් ආර්ථිකයට එකතු කරන්න. ඒ වගේම රජයේ බලාපොරොත්තු වෙනවා, රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා රැකියා දසලක්ෂයක වැඩසටහන ක්‍රියාත්මක. එතකොට මේ වැඩසටහන තුළින් විශාල රැකියා ප්‍රමාණයක් පෞද්ගලිකංශය ජනිත කරන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි මූලික පරමාර්ථය රජ. ඒ අනුව දැනට මේ වැඩසටහන අංග තුනකින් සමන්විත වෙනවා. එකක් තමයි පොලිස් සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්. ඊට අමතරව විදේශීය මූල්‍ය ආයතන වලින් සපයා ගන්න අරමුදල් යොදාගෙන ප්‍රතිමූල්‍ය ණය පහසුකම් සපයන වැඩසටහන් තුනක් සහ මූල්‍ය නොවන වැඩසටහන් දෙකක් යන වැඩසටහන් 16කින් සමන්විතයි. මේ තමා ප්‍රථම වරට රජයක් මෙවැනි පැකේජ් එකක්, ඒ කියන්නේ ක්‍රියාත්මක කරන එකම අවස්ථාව. මොකද මීට කලින් විවිධ රජයන් එක් එක් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරා එක එක අංශයන් අරමුණු කරගෙන. හැබැයි මේක රජය විසින් හඳුනාගත්ත, රජය විසින් ප්‍රමුඛතා දිය යුතුයයි තීරණය කළ සියලු අංශ සඳහා එකවර ණය යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරන. ඒක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය. දැන් ඔබතුමාගේ මූලික හැඳින්වීමෙන්ම අපට බොහොම උනන්දු ඇති කරවන සුළු බොහෝ දේ කියවුණා. රැකියා අවස්ථා දසලක්ෂයක් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කොයිතරම් යහපත්ද? ඒ වගේම ප්‍රාග්ධනය නොමැති බව ඔබටත් ගැටලුවක් වී තිබෙනවා නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට, එහෙමනම් මෙතන ඔබටත් විසඳුමක් තියෙනවාද? අපිට කතා කරන්න බොහෝ දේ තියෙවි. ඒ නිසාම ඔබ වෙනුවෙන් බොහෝ ප්‍රශ්න අසන්නට අප සූදානම්. ඒ වගේම ඔබට මතක් කරනවා අප දුරකථන ඇතුළත කරන්න සූදානම්. ඔබට කතා කරන්නට පුළුවන් නුදුරේදී දුරකථන අංකයත් සිහිපත් කරන්න
දෙකයි හැත්ත හතයි හතලිස් හතරයි විසි දෙක දෙකයි හැත්ත හතයි හතලිස් හතරයි විසිතුන. ඔබටත් මේ කතා බහ සමඟ සජීවව එක්කන්නට පුළුවන්. මෙතුමාගෙන් අසන්නට බොහෝ දේ ඔබටත් ඇති. අපි කතා කරගෙන යමු ඉදිරියට. දැන් එකින් එක විමසා බලන්නට ඕනේ. ඔබතුමා කිව්වනේ ව්‍යාපෘති 16ක් තියෙනවා කියලා. ඒ 16ම එකින් එක විමසා බලන්නට ඕනේ. කවුරු වෙනුවෙන්ද මේවා තියෙන්නේ? මොකක්ද මේකෙන් කරන්නේ කියලා. කොහොම වුණත් මූලිකවම අහන්න ඕන දේ තමයි මේ ණය ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කවුරුන් වෙනුවෙන්ද? මේ රටේ කුමනාකාර ව්‍යාපාර හෝ ව්‍යවසායකයන් වෙනුවෙන්ද? මේක ප්‍රධාන වශයෙන් ණය යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා. ඒ වගේම කෘෂි කර්මාන්තය නියලි කර්මාන්තකරුවන් උදෙසා. ජනමාධ්‍ය වේදීන් සඳහා පාසල් බස් රථ සේවයේ නියලී ඉන්න බස් රථ හිමියන් සඳහා. ඒ වගේම රජයේ සූර්ය බල සංග්‍රාමයට සමගාමීව සූර්ය බල ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම්. ඒ වගේම නිවාස අඩු ආදායම් ලාභී නිවාස හිමියන් සඳහා සහ මධ්‍යම ආදායම් ලාභී නිවාස හිමියන්. ඒ වගේම තරුණ උපාධිධාරීන් සඳහා එමෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාර සහ කර්මාන්තකරුවන් උදෙසා වැනි මේ සංචාරක ව්‍යාපාර මෙවැනි සියලුම අංශ මේ ණය යෝජනා ක්‍රමයේ ඉලක්ක කරගෙන තියෙනවා. හොඳයි. හිතවතුනි ඔබට පැහැදිලි ජීවිතයේ ඉදිරි පියවරක් තියන්නට කැමැත්තෙන් ඉන්න ඔබට අතහිත දෙන්නට කෙනෙක් නැහැ කියා ලතවිවි සිටි ඔබට රජ සූදානම්ව සිටිනවා. බොහොම බලාපොරොත්තු සහගත වැඩසටහනක් තුළින් ඔබේ ජීවිතයට අත්වැලක් සපයන්නට ආරාධනා කරන මේ කතාබහ සමග රැඳෙන්නට කියා. මොකද ඔබට මට බොහෝ වැදගත් වන දේ මෙතනදි කියවෙයි. එතුමන් කියව ආකාරයට මේ කියන කාණ්ඩවල අපි බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසාම අපි බොහෝ දෙනෙක්ට මේ කතා බහ වැදගත්. ඔබට පෞද්ගලිකව මේ කතා බහ වැදගත් නොවුනත් ඔබගේ හිතවතෙක්ට මේ ඔස්සේ ලබා ගන්නා දැනුමින් උපදෙසක් ලබා දෙන්නට ඔබට පුළුවන්කම ලැබේවි. ඒ නිසාම මේ කතා බහ සමග රැඳී සිටින්නට දිගින් දිගටම ඔබට ආරාධනා කරනවා. දැන් අර ඔබතුමා ආරම්භ කළපු විදිහටම වැඩසටහන් 16ක් ව්‍යාපෘති 16ක් ඔස්සේ මේක ක්‍රියාත්මක වෙන බව කිව්ව නිසාම අපි එකින් එක විමසාගෙන යමුද මේ මොනවද කියලා. මුලින්ම අපි රන්නස්සන්න ගැන කතා කරනවාද? එහෙම නැත්නම් ඔව් අපි රන්නස්සන්න ගැන කතා කරමු. ඊට කලින් මම කියන්න ඕනේ මේ සහනාධාර ණය වැඩසටහන් 11ක් තියෙනවා. මේ 11න් 100%ක්ම පොලි ප්‍රමාණය රජය විසින් ගෙවනු ලබන ණය යෝජනා ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ ණය ලාභියා කිසිදු පොලියක් ගෙවිය යුතු නැහැ. සමස්ත පොලියම රජය විසින් ගෙවනු. ඒ වගේම අදාළ පොලියෙන් 75%ක් රජයේ ගෙවන ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අදාළ පොලි අනුපාතයෙන් 50%ක් රජයේ ගෙවන ණය යෝජනා ක්‍රම 6කින් මේ සහනාධාර පොලි වැඩසටහන් 11 සමන්විත වෙනවා. එතකොට අපි රන්නස්වැන්න ගැන කතා කරොත් රන්නස්වැන්න මුලින් මේක කෘෂි කර්මාන්තයේ නියලි ගොවීන් සහ ව්‍යාපාරිකයන් උදෙසා ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක්. එතකොට මේකේ පොලි අනුපාතයෙන් 50%ක් රජය විසින් ගෙවන්නේ. ණය ලාභියා ගෙවිය යුත්තේ වාර්ෂිකව 6.75% වැනි ඉතා අඩු පොලි අනුපාතයක. එතකොට මේක කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකක් සුළු පරිමාණ ගොවීන් සහ ගොවි සංවිධානවල. රජය මේකෙනුත් අරමුණු කරන්නේ දැනට කෙරෙන කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය කිරීමට අවශ්‍ය වැඩි පහසුකම් සැලසීම. ඒ කියන්නේ එහෙම කරොත් ගොවියාගේ ඵලදායිත්වය ඉහළ නංවන්න පුළුවන්. ගොවියට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලැබෙන අස්වැන්නට සාධාරණ මිලක් නැහැ කියන එක. එතකොට අපි මේ දැනට ලැබෙන අස්වැන්න යම් කිසි ක්‍රමවේදයක් යොදා ගනිමින් තව වැඩි කරන්න පුළුවන් නම් දෙගුණ කරන්න පුළුවන් නම් උදාහරණයකට පැහැදිලි කරොත් තියෙන බිමෙන්ම දැන් ලැබෙනවට වඩා දෙගුණයක් දෙගුණයක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් තාක්ෂණයක් හඳුනා දෙන්නට. ඔව්. ඒ සඳහා සුළු පරිමාණ ගොවීන් සහ ගොවි සංවිධාන වෙනුවෙන්
රුපියල් මිලියන 5ක ණය ප්‍රමාණයක් ලබා දෙනවා 106.75ක පොලි අනුපාතය. ඊට අමතරව මේ කෘෂි ක්ෂේත්‍රයේම නියැලෙන්නේ නැනවා කෘෂි සැකසුම් අංශයේ ව්‍යාපාර. උදාහරණ හැටියට ගත්තොත් බඩිනුගු ගොවියාගෙන් අරගෙන එය සකස් කරන ආයතන. එහෙම නැත්නම් වි සහල් බවට පත් කරන ආයතන. ඒ වගේ කෘෂි නිෂ්පාදන සෝයා තෙල් නිෂ්පාදනය හෝ සත් ආහාර සඳහා අවශ්‍ය සෝයා නිෂ්පාදන කරන ආයතන වනේ. එතකොට මේවටත් අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දීමට නව උපකරණ යන්ත්‍ර සූත්‍ර ලබා දෙන්න වගේම ඉන්ඩස්ට්‍රිය තව දුරටත් ව්‍යාප්ත කරන්න ඔ පුළුල් කිරීම සඳහා උපරිමය රුපියල් මිලියන 300ක් දක්වා 106.75කට ණය පහසුකම් ලබා දෙනවා. මේවා ව්‍යාපෘති සහ ආයෝජන ණය. ඒ වගේම මේකේ තුන්වෙනි කාණ්ඩය හැටියට තියෙන්නේ කෘෂි කර්මාන්තය විශාල ලෙස පුළුල් කිරීම රජය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මහා පරිමාණ කෘෂි අංශයේ නියලි ව්‍යවසායකින් බිහි කරන්න. උදාහරණයක් හැටියට දැන් මේකේ කන්ඩිෂන් දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ ව්‍යවසායකයා මේ කෘෂි කර්මාන්තයේ නියලී සිටිය යුතුයි. ඊට අමතරව ඔහු මහා පරිමාණ ව්‍යාපාරික අංශයක නියලී සිටින අතරම ඒ අවට ඉන්න ගොවීන් මේකේ මේ ව්‍යාපාරය සඳහා සම්බන්ධ කරගත යුතුයි. ඉදිරි වෙළඳ ගිවිසුම් හෝ අපි කියනවා ෆෝවර්ඩ් සේල්ස් ඇග්‍රීමන්ට් කියලා ඒ තමයි. එතකොට ඒ අනුව අඩුතරමේ කන්ඩිෂන් එකක් මේකේ තියෙනවා. අවට ගොවීන් 10,000ක්වත් මේ ව්‍යාපාරිකයා ලං කරගත යුතුයි තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන්. ඔව් එහෙම තත්වයකදී ප්‍රායෝගිකව සිදුවන විට ගොවීන්ට අසාධාරණ සිදුවන කොන්දේසි පනවන්නට ඉඩක් නැත්ද? ඒ මහා පරිමාණ ආයතනයේ ඒ වෙනුවෙන් නියාමනයක් සිදු වෙනවාද? අනිවාර්යයෙන්ම. මොකද මේ 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 ණය ලබා දෙද්දී මුලින්ම මේ ව්‍යාපෘති වාර්තා බැංකුව විසින් අධීක්ෂණය කරනවා. කරලා මේ අපි නිකුත් කරලා තියෙන කොන්දේසි වලට අනුගත වෙලාද කියන එක ඒගොල්ලෝ මුලින්ම බලනවා. ඊට අමතරව නැවත ඒගොල්ලන්ගේ ඇගීමෙන් පස්සේ මේක රෙජිස්ට්‍රේෂන් වලට මුදල් අමාත්‍යාංශයට එනවා. එතකොට අපිත් ඒ ইনফরমේෂන් බලනවා. සමහර වෙලාවට අපි අපේ මේ ඔෆිසර්ස්ලා ෆීල්ඩ් එකට යවලා අපි චෙක් කරනවා. මොකද විශාල ණයක් මේ වගේ එකකට රුපියල් මිලියන 700ක් දක්වා 850ක් දක්වා උපරිම ණයක් දෙනවා 6.75. එතකොට මේ මේ ව්‍යවසායක අඩුම තරමේ තමාගේ ඉඩම් සහ අර අපි කියන 10,000ක සුළු පරිමාණ ගොවීන් සමගම අඩුම තරමේ අක්කර 20,000ක වගාවක් කළ යුතුයි. එහෙම වුණොත් තමයි විශාල ප්‍රමාණයේ නිෂ්පාදනයක් රටට එකම වර්ගයක ලැබෙන්නේ. ඒත් එක්කම එතන මේ ව්‍යවසායක අර කුඩු සුළු පරිමාණ ගොවීන්ට මේ අවශ්‍ය කරන ඒ තාක්ෂණය ලබා දිය යුතුයි. සුදුසු ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ ලබා දෙන්න ඕන. ඒ වගේම අපි කියනවා ව්‍යාප්ති සේවා සියලු දේ මේ ප්‍රධාන ආයතනයෙන් ලැබෙනවා. එහෙම වුණොත් තමයි අර අපි හිතන ඉහළ තාක්ෂණය පල්ලෙහැට ගලාගෙන යන්නේ. එතකොට මෙතනින් ඒ ටික සපයනවා නම් ගොවියා ඉබේම ඒ විදිහට හුරු වෙනවා. එතකොට ඒ අනුව තමන්ගේ වාරි කර්මාන්ත නවපන්නයට ගේනවා. ඒ කියන්නේ ස්ප්‍රින්ක්ලර්ස් හරි ඩිප් ඉරිගේෂන් වැනි ඒ දාලා ඒ විදිහට ඵලදායිත්වය ඉහළ නංවනවා. ඒක තමයි මේ රන්නස්සන්න ණය යෝජනා ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ යාන්ත්‍රීකරණය කිරීම තුළින් ඵලදායිත්වය ඉහළ නංවලා ගොවියා ලාභදායි ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. දැන් අපි කතා කරමින් ඉන්නේ අවසානයට කතා කළේ රන්නස්සන්න ව්‍යාපෘතිය යටතේ වන මහා පරිමාණ කර්මාන්තකරුවන් කෘෂි ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමය පිළිබඳව එහිදී වගා කළ යුතු විශේෂ වගාභෝග තියෙනවද? එහෙම නැත්නම් ඒ වගේ කොන්දේසිත් තියෙනවද ඔවුන් සඳහා? නෑ, ඔවුන්ට ඒ මෙය දැන් වගාවට මෙන්ම ඊට පස්සේ සැකසුම් අංශයටත් එන භෝගයක් විය යුතුයි. එහෙමනම් තමයි දැන් පෞද්ගලික අංශය විශාල වශයෙන් මේ ආයෝජන වලට පෙළඹෙන්නේ. ඉතින් ඒ අනුව දැනට එහෙම වගා කරන්න පුළුවන් භෝග හැටියට සලකනවා බඩිනුගු, සෝයා, ලුකු ලූණු, සහාල සහ මිරිස්. වියලලා ප්‍රොසෙස් කරන්න පුළුවන් මිරිස් වගේ දේවල්. ඉතින් මේකට දැනටත් ව්‍යවසායකින් ඇවිල්ලා ඉන්නවා රජය පිළිගත් මේ ආර්ථිකයේ තුල ඉන්න
විශාල පරිමාණයේ ව්‍යවසායකින්. දැනටත් ව්‍යවසායකයන් ඇවිල්ලා ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් සුභාරංචියක්. මොකද ඔබතුමා සඳහන් කළ බීලුණු එහෙම ආර්තාපල් සහ මිරිස් කියලා අපිටම අපේ පොළවේ වවා ගන්නට පුළුවන් දේවල් වලට අපි කොයිතරම් විදේශ විනිමයක් වැය කරනවද විදේශ වලින් ගෙන්වන්නට අපේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් අඩුම තරමින් ඒ විදේශ විනිමය ටික හරි ඉතුරු කරගන්න අපිට පුළුවන් වෙයි දෙවනුවට අපනයන කරන්නටත් වෙන්දපල සොයා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවනේ මේ ඔසේ. කොහොම වුණත් මේ කතා කරමින් ඉන්නේ රන්නස්වැන්න කියන ව්‍යාපෘතිය යටතේ. එතුමා සඳහන් කළා අපි අපේ ඵලදායිතාව වැඩි කරගන්නට අවශ්‍යයි කියලා. අස්වැන්න වැඩි කරගන්නට අවශ්‍යයි. අස්වැන්න වැඩි කළ පමණින් අපේ ගොවියන්ට සාධාරණයක් උනේ නැහැ. අපිට මතක ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් පහුගිය කාලේ අපේ වටක්ක ගොවීන් බොහොම අසිරතාවටපත් වුණා. ඔවුන්ගේ වගාව කිලෝ එකක් රුපියල්ලකට දෙකකටවත් විකුණ ගන්නට බැරුව. එතකොට මොකද ඒ වගේ අවස්ථාවක අපිට කරන්න මේ ව්‍යාපෘති යටතේ වෙන ආවරණය? දැන් මේ ව්‍යාපෘති යටතේ එහෙම විශාල වශයෙන් වගාවක් යම් එක භෝගයක් කරනවා නම් ඒක යම් කිසි සැලැස්මක් අනුව වගා කරන්නේ. එතකොට මේ කියන අපි මම මුලින්ම කිව්වා ඉදිරි වෙළඳ ගිවිසුම් මත ගොවීන් බැඳෙනවා මේ ව්‍යවසාය. එතකොට තමන් කොච්චර නිෂ්පාදනය කරත් මේ ගිවිසුමේ කියනවා අවම මිල මම මේ මිලට මිල දී ගන්නවා මේ ඒ සමගම ඒවා ගබඩා කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සහිත නව ගබඩා ඉදිකරන්නත් මේ වැඩ මේ ණය යෝජනා ක්‍රමයෙන් මුදල් ලබා දෙනවා. ඒ කියන්නේ ධාන්‍ය වර්ග නම් ඔය සයිලෝ ගබඩා පහසුකම් ඒ කියන්නේ තත්ත්වයෙන් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් ගබඩා. ඒ වගේම අපි කියන්නේ කූල් රූම් කියලා සීතාගාර ගබඩා පහසුකම් ඉදිකිරීමටත් මේ ණය යෝජනා ක්‍රමයේ අර්ථයේ ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයකට බඩිරිඟු හෝ සෝයා වගා කෙරුවා කියලා මහා පරිමාණයක් එකපාර මේ සියලුම භෝගවල ওই මිල පහළ වැටීමට එක හේතුවක් තමයි අස්වැන්න එකවර වෙළඳ පොළට පැමිණෙනවා. එතකොට මිල දී ගන්න මේ මිල දී ගන්න පුද්ගලයින් නැහැ. සහ ගබඩා කරන්න ගබඩා පහසුකම් නැහැ. වට්ටක්කවල උනේ ඒකයි. සීතාගාර පහසුකම් එහෙම තිබුණ නැහැ. හැබැයි ඒ එක මාසයක විතර සති දෙක තුනක තිබුණු තත්ත්වයක්. ඊට පස්සේ නැවත අය වට්ටකවලට මිලක් ආවා. ගොවි. ඉතින් අපි එවැනි තත්ත්ව වළක්වන්න තමයි මේකෙන් මේ පෞද්ගලික අංශය දිරිමත් කරනවා ගබඩා පහසුකම් ඉදිකරන්න මේ වගේ සානදායි ණය යෝජනා ක්‍රම තියෙනවා. ඒවා ඉදිකරන ගමන්ම ගොවීන් එක්ක ගිවිසුම් වලට එළඹිලා මහා පරිමාණයෙන් වගා කරන්න. කොච්චර වගාවක් අස්සන්නක් වෙළඳපළට ආවත් ඒක කල් තබා ගැනීමේ ස්ථාන තියෙනවා. ඒවා ඊට පස්සේ අමුද්‍රව්‍ය හැටියට මෙතෙන්ට එන්නේ ඒක නැවත ප්‍රොසෙස් වෙලා නිෂ්පාදනය බවට පත් වෙලා තමයි වෙළඳපොළට යන්නේ. වැඩි අස්වැන්නක් ලබා ගන්න එහෙම නැත්නම් වගාබිමේ ඵලදායිතාව ඉහළ නංවන්නට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා ඔය කියන දේ බොහෝ දේවල් සඳහා මේ ණය යෝජනා ක්‍රමයෙන් පිටුවහලක් ලැබෙනවා. හැබැයි අපේ ගොවියන් තුළ තියෙන ආකල්පත් වර්ධනය කරන්න අවශ්‍යයි නේද? මේවා මේ යන්ත්‍ර සූත්‍ර ගැන තියෙන දැනුවත්භාවය ඒවයින් කොහොමද අපේ යන්ත්‍ර සූත්‍ර හෝ තවත් නවීන කෘෂිකාර්මික ක්‍රම ගැන තියෙන දැනුවත්භාවය තුලින් නේද ඒ අයට පුළුවන් වෙන්නේ විදිහට ඵලදායිතාව වෙනඟ ගන්නට? එහෙමනම් කොහොමද ඒ අයට මේ දැනුම ලබා දෙන්නේ? ඒ සඳහා මම මුලින් කිව්වා වගේ ඒ උපදේශන සේවා මේ ආයතන විසින්ම ගොවියා වෙත මේ ගෙනියනවා. ගොවියාට දැනුවත් කරනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. කොහොමද කරන්නේ කියන එක. ඒ සඳහා දැන් අපි එහෙම නොකළොත් ගොවීන්ට එවැනි නවීන යන්ත්‍රයක් එක්ක කුලියට ගන්න ඕන. තමන්ට මිලදී අරගෙන ඒක කරන්න බෑ. කො පිටතනකින් ආය කරන්න ඕන. එතකොට ඒ වට යන වියදමත් එක්ක ගොවීන් පෙළඹෙන්නේ නැහැ ඇත්තටම. දැන් මෙහෙම ඒ නවීන තාක්ෂණයත් එක්කම අනෙකුත් පහසුකම් උදාහරණයකට සමහර කෘෂි නිෂ්පාදකයන් මේ වෙනකොට මේ 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 ණය යෝජනා ක්‍රමයේ ඇවිල්ලා ඉන්න කෘෂි නිෂ්පාදකයන් ඔවුන් විසින්ම දියුණු කරපු මොබයිල් ඇප්ස් යොදා ගන්නවා ගොවියට ස්මාර්ට්ෆෝන් එකක් දීලා ගොවි බිමට ගිහින් යම්කිසි රෝගයක් පේනවා නම් එතනින් ඒ ෆොටෝ එක අරගෙන ඒ ඇප් එක හරහා මූලස්ථානට යවන්නේ. එතනින් ඊළඟට අවශ්‍ය උපදේශන සේවා ඒ විදිහට ලබා දෙන්න දැනටත් කටයුතු කරනවා. හොඳයි. මේක මේ සමහරුන්ට
හිනා උපදවන කාරණාවක් විය හැකි. හැබැයි හිනා වෙන්න එපා. ලෝකය අපි පසු කරලා බොහෝ දුර ගිහිල්ලා. කෘෂිකාර්මය මිනිසුන් ප්‍රාථමික අවධියේ සිට මිනිසුන් සංස්කෘතිකමය මිනිසුන් බවට පත් වෙන්නට පටන් ගත් දවසේ ඉඳලා ජීවනෝපාය විදියට කරගෙන ගියාට අද ලෝකය ගොඩක් වෙනස්. අපි එතන සිට අපේ ජීවිතය පවත්වාගෙන යා යුතුයි. ඔබතුමා දැන් මේ සමහර විට අපේ ගොවියෙක්ට ස්මාර්ට්ෆෝන් එකකින් මේ දැනුම ලබා ගන්නට සිද්ධ වෙනවා කියලා කිව්වහම ඒක හරි අමුතුවට දැනෙන අය වෙනුවෙන් කියන්න. අපිට කොහොමද ලෝකයෙන් මේ අත්දැකීම් ගන්න පුළුවන් වෙන්නේ? බොහෝ විට දියුණු රටවල කෘෂිකර්මාන්තයෙන් දියුණු රටවල මීට වඩා එහා ගිය තාක්ෂණයන් යොදා ගන්නවා. අපි තාම ඒ තත්ත්වයකට ඇවිල්ලා නැහැ. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් තමයි ඒ තත්ත්වයකට ආයුතු වෙන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. අපිට වාර්තා වෙලා තියෙන විදිහට සාමාන්‍යයෙන් ලංකාවේ අල වගාවේ අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 16ක් විතර. නමුත් ඊශ්‍රායලය වගේ රටක හෙක්ටයාරයක අස්වැන්න මෙට්‍රික් ටොන් 60ක්. අපි වගේ හතර ගුණයකටත් වඩා වැඩි. ඉතින් ඒ එවැනි තාක්ෂණයක් අපිට යොදා ගන්න අමාරුයි. නමුත් යම් කිසි දුරකට මේ ක්‍රමක්‍රමයෙන් යා යුතුයි. ඉතින් එවැනි බොහොම දැන් ඔය ස්මාර්ට් ෆෝන් එකකින් රෝගයක් හඳුනාගෙන ෆොටෝ එකක් එවලා ඒකට විසඳුම ඒ හරහා ලැබෙනවා කියන එක බොහොම සිම්පල් මේ සරල මේ ක්‍රමවේදයක්. ඒ අනිත් ඩ්‍රෝන කැමරාස් එවලා ඒ වගේ මහා පරිමාණ වගාවන් වල ඊශ්‍රායල් වගේ රටවල ඒවා හඳුනා ගන්න නිසා ඒවට අවශ්‍ය මේ ද්‍රව්‍ය යොදන්නේ. ඉතින් එහෙම අපි මේ අපි පෞද්ගලික අංශය දිරිමත් කරනවා තවදුරටත් මෙවැනි ක්‍රමක්‍රමයෙන් ඒ අදාළ තාක්ෂණයන් ගේන්න. හරි, ගේන්න නම් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ඕනේ මෙහෙ. ඒ ඉන්වෙස්ට් කරන්න නම් අපි රජයේ හැටියට යම්කිසි සහයෝගයක් දැක්විය යුතුයි. ඉතින් ඒක තමයි මේ ණය යෝජනා ක්‍රම වලින් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ. එතුමා කියෝ උදාහරණය ගැන හිතන්න, ලෝකයේ ඉතාම සශ්‍රීකම රාජ්‍යයක් බවට පත්වේ තියෙන මිනිසුන්ගේ චින්තනය නිසාම සශ්‍රීකත්වයට පත් වෙලා තියෙන කෘෂිකර්ම යාතින් ඉතාම දියුණුවට පත් වෙලා තියෙන ඊශ්‍රායලය වගේ කාන්තාර බිමක හිමතන ශුෂ්ක කලාපයක පිහිටි බිමකට පුළුවන් වුණා නම් අපි අපේ හිතුවිලි ටිකක් වෙනස් කරගත්තොත් අපිට එතන ඉඳලා කොයිතරම් එහාට යන්නට පුළුවන්ද? අපිට තියෙනවා නේද බොහොම සරුපසක්. ඒ සරුපසේ අපේ ආකල්පත් වර්ධනය කරගත්තොත් අපිට කරන්න පුළුවන් කාර්ය බොහොම වැඩි. ඒ නිසාම මේ බොහොම වැදගත් නයෝජනා ක්‍රම අතරේ අපි කතා කරමින් ඉන්න අතරේ දැන් කෙනෙක්ට ණයක් දෙනවා කියූ පමණින් ඒ ගැන උනන්දුවක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි මේ දෙන ණය අනිවාර්යෙන්ම මේ කියන කටයුත්ත වෙනුවෙන්මයි යොමු වෙන්නේ කියන්නට කොයි විදිහේ විපරමක්ද තියන්නේ? දැන් අපි රජය බලාපොරොත්තු වෙන්නේ මේ මෙවැනි ණය සපයා දීමෙන් ආර්ථිකයට යමක් එක් කරන්නට නම් නිෂ්පාදනයට යමක් එක් කරන්න නම් ඒකම සිද්ධ විය යුතුයිනේ. කොහොමද මේ ගැන සිද්ධ වෙන විපරම? පළවෙනිදී මම කියන්න ඕන දැන් මේ සහනාධාර ණය යෝජනා ක්‍රම සඳහා ණය ලබා දෙන්නේ බැංකුව සතු තමන්ගේ අරමුදල්. ඒ කියන්නේ තැන්පත්කරුවන්ගේ අරමුදල් වලින් තමයි බැංකු රාජ්‍ය පෞද්ගලික අංශයේ බැංකු මේ ණය ලබා දෙන්නේ. එතකොට මේ ණය අය කර ගැනීමත් ඒ බැංකුවල වගකීමක් වෙනවා. එතකොට මේක වෙන අරමුණක් කරා යොමු කරොත් ඒගොල්ලෝ හිතන ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන ආදායම මේකෙන් ජනිත වෙන්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පළමුවෙන්ම බැංකු විසින් මේ පිළිබඳ පසු විපරමක් නිරන්තරයෙන් කරනවා. ඊට අමතරව අපි මුදල් අමාත්‍යාංශ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ හැටියට අපි අපේ නිලධාරීන් කණ්ඩායමක් අපි අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්වල පසු විවරම් සඳහා යොදවලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි ක්‍රමවේද අපි දිගින් දිගටම කරනවා. සහ ඊට අමතරව අපි නීතිපත සති දෙකකට සැරයක් අපි බලාපොරොත්තු වෙනවා මේ බැංකු ගෙන්නලා ඒ පිළිබඳව පසු විපරම් මුදල් අමාත්‍යාංශය තුළ සිදු කරන්න. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රියංක අතපත්තු මහතා සමගයි අප සාකච්ඡා කරමින් ඉන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිළිබඳව. විරාමයෙන් අනතුරුම නැගෙමු. මොකද්ද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ?
බොහෝ දෙනෙක් උනන්දුවෙන් විමසනවා මේ පිළිබඳව. ඔබට අදාළ වෙන්නටත් පුළුවන් මේ. ඔබ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් ප්‍රයෝජනයක් අරගෙන ව්‍යාපෘතියක් දියත් කරන්න බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි නම් ඒත් ඔබට මේ වැදගත් ඔබේ හිතවතෙකුට වටිනා උපදේශක් වටිනා පණිවිඩයක් ඔබට මේ ඔස්සේ ලබා දෙන්නට පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියංකා අතපත්තු මහතා සමගයි අප කතා බහ කරමින් ඉන්නේ. දැන් අපට දැනගන්න ලැබෙනවා උපාධි තරුණ උපාධිධාරියෙක් දුරගතනේ නපා සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔබේ නම කිය? මම ජනක නලින්. ජනක? ඔව්. නලින් තංගල ප්‍රදේශයෙන් කතා කරන්නේ. ඔව් කතා කරන්න. මට මේ අතපත් මහත්මයාගෙන් හැඳින් කියවීම අවශ්‍යලා තියෙන්නේ. දැන් මේ නයෝජනාකම අතනම හරි වැදගත්. මම දැනගත්තට ඇහුණා කියනවා මේ සංවාදේ බලන් සිටිනකොට මේ අර තරුණ උපාධිධාරීන්ට මේකේ නයවැදසහන් තියෙනවා කියලා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දැනගෙන උදව් කතා කරේ. දැන් බොහොම ස්තුතියි අපි. ඔබලට ක්‍රියාත්මක වෙන ස්කීම් එක කියලා. හොඳයි. ජනක නලින් ඇතුළු තරුණ උපාධිධාරීන් වෙනුවෙන් මේ ප්‍රශ්නට පිළිතුරු ලබා දෙමු. ඔව් මේ සහනාධාර පොලි නයවැදසහන යටතේ ක්‍රියාත්මක වන තවත් එක ණයක් තමයි අපි ඒක හඳුන්වනවා ආරම්භම කියලා. මේ ආරම්භම ණය යෝජනා ක්‍රමයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ උපාධිධාරීන්ට විශ්වවිද්‍යාලයෙන් පිට වුණ තරුණ උපාධිධාරීන්ට යම්කිසි ඒගොල්ල තුලත් ව්‍යවසායකත්වයේ තියෙනවා. හැබැයි යම්කිසි සංකල්පයක් තියෙන මොකද්ද කරන්න පුළුවන් කියන එක. එයාට ව්‍යාපෘති වාතාවරණ නොතිබෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරය බවට පත් කර ගැනීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනයක් නොතිබෙන්න පුළුවන්. බැංකුවකින් ණයක් ගන්න යම්කිසි අප අවශ්‍ය වෙනවා. එහෙම අප සුරකුම් නොතිබෙන්න පුළුවන්. දැනටත් සමහර රැකියාවක් නැති නිසා. ඉතින් ඒ විවසායකත්ව හැකියාව අගය කරලා ඇගීමකට ලක් කරලා ඒක ව්‍යාපාරයක් බවට පත් කරගන්න උදව් කරන්න තමයි මේ ආරම්භම ණය යෝජනා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නේ. මේකේ මූලික කටයුතු කෙරෙන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය. ඒගොල්ලෝ තමයි මැදිහත්කරුවන් හැටියට ඉන්නේ. ප්‍රථම මේගොල්ලෝ පුවත්පත් නිවේදනයක් දාලා එහෙම උපාධිධාරීන් රෙජිස්ටර් කරගත්තා එක් වටයක. ඒක එතනින් නවතින්නේ නැහැ. මම නැවත ඊළඟ වටේට ඇප්ලිකේෂන් කෝල් කරනවා පුවත්පත්. මේ ණය යෝජනා ක්‍රමයේ මූලික ප්‍රාග්ධනය හැටියට ලක්ෂ 15ක් ලබා දෙනවා කිසිදු පොලියක් නැතිව. සම්පූර්ණ පොලියම මේකේ ගෙවන්නේ රජය විසින්. වසර කීයකටද? වසර මේකේ කාලය වසර 7ක්. වසර 7කින් ආපසු ගෙවීමේ පදනම මත. එතකොට මේකට අවශ්‍ය අපසුරකම් 100%ක්ම රජය විසින් සපයනවා. එතකොට කිසිදු අපයක් නොමැතිව පොලියක් නොමැතිව මූලික ප්‍රාග්ධනය හැටියට 1.5 මිලියන් කියන ලක්ෂ 15ක් ලබා ගන්න පුළුවන්. එතකොට තමන්ට යම් කිසි අදහසක් තියෙන්න පුළුවන් ව්‍යාපාරේ පටන් ගන්න. ඒ අදහස ප්‍රකාශ කරපුවාම ඒක මුලින් අපනයන සංවර්ධන මණ්ඩලයේ තියෙනවා පැනල් එකක්. ඒකෙන් අධීක්ෂණය කරලා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට යොමු කරනවා. එතකොට ඒගොල්ලෝ මේ අදාළ ව්‍යවසායකයාට මේ ණය පාසුකම් ලබා දෙනවා. අර සිහිනයක් තියෙන තරුණයට ඒ සිහිනය හැබෑවක් බවට පත් කරගන්නට අතහිත දෙන වැඩපිළිවෙලක් තමයි ආරම්භම කියලා කියන්නේ. ඔබතුමයි දේ විස්තර කරද්දි මට මතක් වුණා අපේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන අත්පවර වැඩසටහන. ඒදිත් සිද්ධ වෙන්නේ ওই විදිහටම තරුණ සහ හැකියාවන් සංකල්පයක් තියෙන කෙනෙක්ට එතනින් එහාට ඒ සංකල්ප යථාර්ථයක් බවට පත් කරන්නට උදව් දෙන එක මේක ඊටත් වඩා එහා ගිය ජාතික වැඩපිළිවෙලක්. මහින්ද මහත්මයා අප සමග කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෝ. අයබන් ඔබතුමාට? අයබන්. අයබන්. කතා කරන්න. මේ මම කතා කරන්නේ මහින්ද කියන එකෙන් කතා කරන්නේ. මේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ක්‍රිප් රිපෝට් එකේ ඉන්නවා අවුරුදු 20කට පරණයි. අවුරුදු 20ක් පරණයි. ඉතින් දැන් අපේ ව්‍යාපාර කටයුතු වලට අපිට හයි හවුල් වෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා බෑ බැංකු වලින් ගන්න නැහැ අපිව. ඒ හින්දා මේ මුදල් අමාත්‍යාංශයේ මේ මහත්මනේ කියන්නේ මේ ඒ ක්‍රිප් වල ඉන්න කට්ටිය
ඒවෙන් අයින් කරලා දියලා මේ මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්ද? නැත්නම් අපි තියෙන දේපල දියලා ගන්නකොට ඒ ක්ලිප් එකේ ගන්න අලු කරලා සහනයක් විදිහට කරගන්න පුළුවන්ද කියලා දැනගන්න කතා කරේ. මේ දැන් මට දැන් අවුරුදු 50ක් වෙනවා. තව අවුරුදු 15යි ඉස්සේ අපිට වැඩ කරන්න පුළුවන්. මෙතන මම කස්තාවල් 4 5 දීලා තිනවා. තවත් මේක දිනු කරගන්න පුළුවන් විවසායකත්වයේ ගන්න විදියක් නැහැ මේ විදියට වගේ හැංගිලා ඉන්නකොට. මහින්ද මහත්මයා, ඔබතුමා දැන් ප්‍රකාශ කරන්නේ අවුරුදු 20ක් ක්‍රිබ් එකේ ඉන්නවා කියලා. ඒ කියන්නේ ණය සියල්ල ආපසු ගෙවලාද මේ අවුරුදු 20ක්? ඔව්, මේක වෙලා තියෙන වන්දේ. දැන් මම ඉරානික කරන දැන් ඔබතුමාට කතා කරනවා. ඔව්. කතා කරලා පැහැදිලි කරනවා මේක මම ඔබතුමන් කාර්යාලයට ගියා. මේක බැංකුවෙන් 2002 දී අපිට ඔප්පු දුන්නා. දීලා තව 70,000 බැංකුවේ තියාගෙන ඉන්නවා අපි ගෙවන්න තියනවා කියලා. මම දැන් 2009 දී මොබයිල් මගේ ව්‍යාපාරේ ඔක්කොම වැටුමත් 2007 දී බඩු ණයට කඩේකින් ගහලා ගිහලා මේ හાર્ඩ්වෙයාර් එක පටන් ගත්තේ. එතකොට මට දැන් අද බැංකුවකට යන්න බැරි වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ හින්දා. මම හිතාගෙන මට මහජන බැංකුවෙන් ලෝන් එකක් දුන්නා 50,000. මහින්ද මහත්මයා, මට ඊට පස්සේ ලක්ෂ 5කට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදාගෙන ඉන්න කියලා යවුවාම ඒජන්ට් ඔෆිස් එකෙන් එවුවා මෙයාව ක්ලිප් එකේ ඉන්නවා කියලා. ඉතින් අපි ඔප්පුව ගත්තාම අපි හිතන්නේ අපි ක්ලිප් එකේ ආයිදායි කියලා. මොනවා හේතුවකින් අපි ඔය 70,000 ඉන්න එතන නැවතිලා තියෙනවා. ඉතින් අපි ඔය ප්‍රසායකත්වයේ මේ රටට කෙට විචයක් නැහැ මේ විදිහට උපාම ඒක මම හිතන්නේ මේ එක පුද්ගලයෙක්ට හෝ කීප දෙනෙක්ට පමණක් බලපාන යම්කිසි සුවිශේෂී හේතු මතත් ඔය වගේ දේවල් වෙනවනේ. එහෙම අවස්ථාවකදී ඒ අයට නැද්ද පිළිසරණක්? ඇත්තටම ඇත්තටම ක්‍රිබ් එක කියන්නේ මේ ණය නොදෙන්න සුදුසු නෑ කියන ඉඟියක් පළ කරන ආයතනයක් නෙමෙයි. ක්‍රිබ් එක කියන්නේ එයාගේ පහුගිය ණය අරගෙන ගෙවීම පිළිබඳ දක්වන ඉතිහාසය පෙන්නන මේ ආයතනයක්. ඒක විතරයි තියෙන. ඒකෙම ණය ඒකේ නම තිබුණයි කියලා ණය නොදෙන්න නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. නමුත් ඇතම් ආයතන හෝ බැංකුවෝ ඒ පුද්ගලයන් මතයක තියෙන වෙන. ඉතින් මම මෙතනදී එතුමාගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මම කැමතියි. එතුමාට මෙතෙන්ට ඒ විස්තර ටික දෙන්න බැංකුව මොකද්ද කියන එක සහ ඒ ටික එතකොට අපි වෙනම ඒක සලකලා බලන්න. ඉතින් අපි බැංකුව වලට කියන්නේ ක්‍රිබ් එකේ නම තිබුණත් එයා ඒ ව්‍යවසායකත් ඒක හිස්ට්‍රියක් එයා පෙන්වන්නේ. යම්කිසි හේතුවක් නිසා ගෙවන්න අපහසු වෙන්නේ නැති එක දිගට වාරික ගෙවීමේ අපහසුතාවයක් පැන නැගිලා වාරික දෙක තුනක් හිග හිටලා නැත් පසුව ගෙවන්නේ නැති. ඉතින් එක එක විදිහේ මේවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ධනාත්මකව බලලා ණය පහසුකම් මේ වැනි ව්‍යවසායකත්වය එගීමකට ලක් කරලා ව්‍යාපෘති වාර්තාව දිහා බලලා කැෂ් ෆ්ලෝ එකක් තියෙනවා නම් එහෙම ධනාත්මකව බලන්න කියන උපදේශයක් තමයි අපිත් මුදල් අමාත්‍යංශයෙන් ලබා දෙන්නේ. දැන් මහින්ද මහත්මයා වැනි අර සුවිශේෂී හේතු මත එවැනි ගැටළු වලට මුහුණ පෑ අයටත් සුබවාදී බලාපොරොත්තුවක් දල්වා ගන්නට පුළුවන්. ඔබ ගැන ධනාත්මකව බලන්නට කියා මුදල් අමාත්‍යංශ බැංකුවලට උපදෙස් දෙනවා. මහින්ද මහත්මයා, එතුමා ආරාධනා කළා වගේ ඔබේ තොරතුරු ටික අපිට දීලා තියන්න. කොහොමනත් දැන් අපි කතා බහ කරමින් ඉන්නවනේ ව්‍යවසායකයෙක් වෙන්න අලුත් විදිහට හිතන්න එහෙම හිතලා නිෂ්පාදනයක් කරන්නටයි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව ඔස්සේ අතහිත දෙන්නේ කියලා. එහෙම අය ඉන්නවා අනන්තවත් මේ පොළවේ. වෙනස් විදිහට හිතපු මිනිස්සු තමයි මේ ලෝකය වෙනස් කරමින් තමන්ගේ ජීවිතයත් ලස්සන කරගෙන තියෙන්නේ. අපි එහෙම කෙනෙකුගේ අත්දැකීම් වලට යොමු වෙමු. මේ හැලඹගේ මහත්මයාගේ අත්දැකීම්. ගරු අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ රජතුමාගෙන් ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රජතුමා ඇතුළු මැති අමාත්‍යවරුන්ගෙන් රමණසේන සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. මේට අවුරුදු 15කට ඉහිදී මේ වගේ උත්සවයක් තිබුණා නම් මම ඉන්නේ ඔබ ඔතන වාඩි වෙලා ඉන්නවා වගේ ඔබවත් සමග. ඒ කියන කාලේ මාත් සාමාන්‍ය තරුණයෙක්. හැබැයි මට යම් අරමුණක් තිබ්බා. ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ලෝක වෙළඳ පොළට කවදා හෝ දවසකගෙන යාමේ සිහිනයක් තිබුණා. ඒ සිහිනය සපයා කරගන්න ඒ ඔස්සේ මම ගමන් කරනවා. මමත් පටන් ගත්තේ ඉතාම සරල තැනකින්. ලංකාවේ ඉවත වෙන පොළෙල්ල තිබෙන වටිනාකම මොකක්ද? ඔබට එහෙම හිතනවා ඇති. නමුත් එහි සංකීර්ණත්වය වටිනාකම ගැන මම හොයන්න ගත්තා. ලංකාවේ පොළෙල්ල ඇමරිකාවට ගෙනිහිල්ලා ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න මම පටන් ගත්තා. එම පරීක්ෂණ සාර්ථක වුණා. අතේ තිබුණු සුළු මුදලක් යොදවලා ඇමරිකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න තීරණය කළා. නමුත් ඒ මොහොතේ මට සංකීර්ණ කරුණු කිහිපයක් පිළිබඳ සැලකිලිමත් වෙන්න සිද්ධ වුණා. ඒවා මොනවද කියනවා නම් විදේශ රටක
සංස්කෘතික සීමාවන් තුළ මා හැඩගැසිය යුත්තේ කෙසේද? ව්‍යාපාරය සැලසුම් සකස් කිරීම කෙසේ කළ යුතුද? ව්‍යාපාරය මා මෙහෙය යුත්තේ කෙසේද? එම රටේ දේශපාලනික තත්ත්වය ඇතිවන අභියෝග හා නීතිමය තත්ත්වයන් යටතේ මගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී ඇති විය හැකි බාධා සහ අභියෝග වලට මුහුණ දීම එම පරිසරයට සැකසීම සූදානම් වීම අවසාන වශයෙන් ව්‍යාපාරය ගොඩ නැගිය යුතු කාල පරාසය තීරණය කිරීම එම සැලැස්ම අතේ තියාගෙන ආත්ම විශ්වාසයෙන් හා අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රැයන බලා වෙච්ච මහන්සියක අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලාංකික පොළොවේල ජාත්‍යන්තරයට ගෙනියන්නට මට හැකියි. ව්‍යවසායික විදිහට ඒ දවස්වල අපට තිබුණු ප්‍රතිලාභ ඔබට දැන් තිබෙනවා. ව්‍යාපාර ලෝකයේ ආධුනික විදිහට මම එදා මුහුණ දුන්න අභියෝග අනන්තයි අප්‍රමාණයි. ගොඩක් වෙලාවට ව්‍යාපාර අපහැරලා ලංකාවට එන්න සිද්ධිච්ච වාර අනන්තයි. ඒත් ඒ සියලු අභියෝග මැරගෙන අභියෝග තරමටම ශක්තියක් වෙමින් මගේ අරමුණ කරා යන්න මට හැකි වුණා. ඔබටත් ඒක කරන්න පුළුවන්. ඔබට ලැබිලා තියෙන මිලකල නොහැකි අවස්ථාව. ව්‍යවසායික පරාදීසයේ වැඩසටහන තුළින් ඔබේ සිහිනය සබෑ කරගන්න. ඔබ පසුපස ඔබට දැවන්ත ශක්තියක් වෙන්න ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වෙලා සිටිනවා. ඔබ හදාරා තිබෙන්නේ කුමක්ද? එහි අගමුණ සොයන්න. එහි පරතරයට යන්න කිසි දිනක පසුබසින් නැපා. කොතැනක හරි ඔබේ ස්ථානය ඉහිරිලා තිබෙනවා. ඒ අවස්ථාවට මුහුණ දෙන තුරු ආත්ම ශක්තියෙන් ආත්ම විශ්වාසයෙන් ඒ ගමන යන්න. එහි කෙළවරදී ඔබ ව්‍යවසායක ගෘහයට සාර්ථක වෙන්න. මා කලේ ඒ දෙයමයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔබ දකින සියක කාබනික රියෝකෝකෝ නිෂ්පාදන ලෝකයට හඳුනා දෙන්න මට පුළුවන් වුණා. ශ්‍රී ලාංකික අමුද්‍රව්‍ය පමණක් භාවිත කරලා දේශීය හා විදේශීය ශ්‍රමිකයන් එක්ක ශ්‍රී ලංකාවට දැවන්ත විදේශ විනිමයක් උපයා දෙමින් ඇමරිකා එක්සත් ජනපදය මූලික කරගෙන ලෝක රටවල් 52ක් පුරා වේදිච්ච දැවන්ත ව්‍යාපාර ජාලයක් බිහි කරන්න මට පුළුවන් වුණා. අනාගත ලෝකයේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදීමේ ක්‍රියාවලිය සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඉවතලන පොල්ලෙල්ල ලෝක ආහාර දාමේ කොටසක් කරමින් හරිතාගාර ග්‍රීන් හවුසස් ඇන් ඉන්ඩෝ ගාර්ඩනින් තුල වවන ඔබ මේ දකින එළවලු සහ හරිත වගාවන් සඳහා ලෝකයේ ඉහළම පිළිගැනීමක් තිබෙන පොල්ලෙලි ආශ්‍රිත කාබනික වගා මාධ්‍ය සන්නාම නාමය අපේ රියෝකෝ සන්නාම නාමය. අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමා ඇතුළු ඔබ සියලු දෙනා ඉදිරියේ අභිමානයෙන් යුතුව මම ප්‍රකාශ කරන සිද්දනවා එය ශ්‍රී ලංකාවේ සන්නාමය ජාත්‍යන්තරයේ ලැබුණු විශාල ජයග්‍රහණය. ඒ එක්කම මම ව්‍යවසායකයෙක් ලෙස මේ ලෝකයේ මානව සංහතියට යම් සේවයක් කළ බව කිව යුතුයි. ඇමරිකාවේ දෙවන විශාලතම ප්‍රාන්තය තමයි ටෙක්සාස් ප්‍රාන්තය කියන්නේ. ටෙක්සාස් ප්‍රාන්තය ලංකාව වගේ දහ ගුණයක් විශාලයි. ඉතින් යාවත් කාලීන කෘෂිකර්මාන්තය කියන්නේ සස්ටේනබල් ඇග්‍රිකල්චර් වෙනුවෙන් අප කළ මෙහෙවර වෙනුවෙන් අපි ඇමරිකාවේදී ඇඟීමට ලක්ුණේ මෙන්න මෙහෙමයි. 2011 වසරේ ටෙක්සාස් ප්‍රාන්තයේ වසරේ තරුණ ව්‍යාපාරිකයා ලෙස ගලස් මගරාධිපති මයික් රෝලින්ස් මහතා අති සම්මාන ලැබීම. 2012 වසරේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූ දරු රිබ්බරි මහතාගේ ගවර්නර්ස් ඕඩ් යටතේ පැවති වඩාත් සාර්ථක ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීම. 2013 වසරේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගෞරවනීය සමාගමක් ලෙස රියෝකෝකෝ සමාගම සම්මාන ලැබීම. එවැගේම 2015 වසරේ ඇමරිකාවේදී පිරිනමන ලෝක විශිෂ්ටතම ව්‍යාපාරික සම්මානය වන ස්ටීවී රන් සම්මානය යාවත් කාලින කුෂ්කර්මාන්තේ අප කළ මෙහෙවර වෙනුවෙන් හිමිකරගත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වෙන්නට මට හැකි වුණා. ඒ සමගම
ඒ සමගම ටෙක්සාස් ප්‍රාන්තයේ ව්‍යවසායකයෙක් හැටියට මම ලබපු සාර්ථකත්වය සහ පිළිගැනීම මත ඉහළම ශ්‍රී ලංකා ධජය ඩලස් නගරයේ නගර ශාලාවේ එසවීමේ දුර්වල අවස්ථාව හිමිවීම ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම බෙහෙවින් ආඩම්බර වෙනවා. මම වගේ අනාගත ලෝකයේ ජයගන්න ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් දහසක් ඔබ අතරින් බිහි වේවායි හදපත්ලෙන් ප්‍රාර්ථනා කරමි. රජය විසින් අද දින ආරම්භ කරන ව්‍යවසායකින්ගේ පරාදීසය වැඩසටහන තුළින් මේ පුංචි රට ව්‍යවසායකින්ගේ මහාද්වීපයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ ප්‍රාර්ථනා කරමි. අභියෝග තරමට ශක්තිමත් වන්න. එවිට ඔබත් සාර්ථකත්වයේ සංකේතයක් වේවි. සූති. ඔබට තවමත් හිතෙනවද බැහැ කියලා? ඔහු ඔප්පු කරලා පෙන්නවා. බැරි දෙයක් නැහැ කියලා. අභියෝග හමුවේ සාර්ථකත්වයට පත් වෙන්න, ශක්තිමත් වන්න. අභියෝග හමුවේ ශක්තිමත් වුණොත් ඔබ සාර්ථකත්වයට පත් වේවි. දැන් ඔහුටත් වඩා හොඳ අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. ඔහුට සමහර විට ව්‍යාපාරයේ ආරම්භයේදී මෙවැනි පහසු විදිහට ලබා ගන්නට හැකි ණයක් නොලැබෙන්නටත් ඇති. ඒත් ඔබට දැන් අවස්ථාව තියෙනවා. අවස්ථාවෙන් ඔබේ හීනය යථාර්ථයක් බවට පත් කර ගන්නට කටයුතු කරන එක ඔබේ වගකීමක්, යුතුකමක්. මැතිතුමනි, ඕනෑ තරම් ණය මේ රටේ මිනිසුන්ට ලබා දීලා තියෙනවා මීට කලිනුත්. ඒ නිසාම හැබැයි ඒත් ඒවයින් හිතපු තරම් ප්‍රයෝජන ලැබිලා නැති නිසාම මිනිසුන් මේ දිහාත් සැකෙන් බලන්නට පුළුවන්. මේ ඔය විදිහට මිනිසුන් ණය ගනීවි, හැබැයි ඇත්තටම මේවා සිද්ධ වෙයිද? මේ සැකෙන් බලන ණය වෙනුවෙනුත් පිළිතුරක් තිබිය යුතුයි. ඔව්, මේ ණය යෝජනා ක්‍රමය රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම බැංකු හරහා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ඔය ඒ විශ්වාසය තවදුරටත්, ඇත්තටම ඔබ කිව්වා වගේ එහෙම අවිශ්වාස තියෙන්න පුළුවන් සමහරවගේ හිතවල. නමුත් ඒ අවිශ්වාසය දුරු කළා මේක සත්‍යයක් බවට මේ වෙනකොටත් ඇත්තටම පත් වෙලා තියෙනවා. මේ තවදුරටත් තහවුරු කිරීම සඳහා අපි ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ, ඒ කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශ සංවර්ධන බැංකුවේ සියලුම ශාඛාවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් කවුන්ටරයක් ඕපන් කරනවා. ඒක ඉදිරි 9 වෙනිදා සහ 14 වෙනි දින ඇතුළත කාල සීමාව තුළ ඒ කවුන්ටරය ඕපන් කිරීමේ කටයුතු සිදු කරනවා. ඒත් එක්කම ඒ කවුන්ටරයට බැංකු නිලධාරිය ඒ කටයුත්ත සඳහා පමණක් නිලධාරියෙක් එතන සයින් කරනවා. ඉතින් ඒ නිසා කිසිදු කෙනෙකුට සැකයකින් තොරව මේ ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ සූදානම් නම් සහ අවශ්‍ය සුදුසුකම් සපුරා ලනවා නම් මේකේ කිසිදු ගැටලුවක් නැහැ ණය ලබා ගැනීම. ධර්මසිරි මහතා අප සමග දුරකථනයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඔබතුමාට අසන්න තියෙන්නේ මොකක්ද? අයිබන් මේ අයිබන් පොදු මගේ ප්‍රධාන සේවාවන් වෙනුවෙන් නියෝජන ක්‍රමයක් තියක් වෙනවද? බොහොම ස්තුතියි ප්‍රශ්නයට. ඇත්තටම එහෙම නියෝජන ක්‍රමයක් මෙතන තියෙනවද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමග? ඇත්තටම මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නියෝජන ක්‍රමයටත් දැනට එහෙම පොදු ප්‍රවාහණය සඳහා නියෝජන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ රිය ශක්ති කියලා අපි නියෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒ පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා. ඒකෙදි අපි දැනට ක්‍රියාත්මක කරන්නේ දැනට පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ නියැලී සිටින වෑන් රථ හිමියන්ට ඔවුන්ගේ කුඩා පරිමාණයේ වෑන් රථය ඉවත් කරලා අවමතරමින් ආසන 28 සහිත බස් 9 බස් රථයක්, ඒ කියන්නේ අන්රෙජිස්ටර්ඩ් ලියාපදිංචි නොකළ බස් රථයක් මිලදී ගැනීම සඳහා අපි මිලියන 4ක්, ඒ කියන්නේ ලක්ෂ 40ක ණය මුදලක් ලබා දෙනවා වසර 5කින් ආපසු ගෙවීමේ පදනම් මත. මේකේ මේ ණය යෝජනා ක්‍රමයේ අදාළව ණය පොලියෙන් 75%ක් ගෙවන්නේ රජය. 25%යි වෑන් රථ හිමියා ගෙවිය යුත්තේ. ඒ කියන්නේ 3.85ක වගේ සුළු පොලියක් ගෙවන්න. ඉතින් ඒ නිසා මගී ප්‍රවාහන සේවයේ දැනට අපි දකිනවා පාසල් ළමුන් බොහොම ඉර වෙලා ගමන් කරන ආකාරයක්, ධාවනය යෙදෙනවා ගොඩාක්
පැරණි වෑන් රථ. ඉතින් මේ මේක යම් කිසි දුරකට ගුණාත්මක භාවයෙන් ඉහළ නැංවීම සඳහා සහ ළමුන්ට පහසුකම් සැලසීම උදෙසා රජය මේ 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 ප්‍රමුඛතා අංශයක් ලෙස සලකලා මේ රිය ශක්ති නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කරනවා. දැන් මේ මේ බොහෝ ඔබ කියමින් සිටිනා වූ යෝජනා පිළිබඳව අපි පසුගිය ආයවැයේදීත් අසා තිබුණා. මේව දැනටමත් යම් කිසි ආකාරයකට ක්‍රියාත්මක වන මට්ටමින් ඇති. කොයි විදිහටද මේ වාට මේ වාහනවල තාක්ෂණික අතින් පවා දියුණුවට පත් කරන්නට මේ දරුවන් සඳහා ගුණාත්මක සේවයක් ලබා දීම වෙනුවෙන් යෝජනා වුණා. ඒවා කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? අපි දැන්ට ඒ උපදේශන මේ උපදෙස් මාලාවේ සඳහන් කරලා තියෙනවා. මෙය අවම වචෙන් ආසන 28ට වැඩි ලියාපදිංචි නොකළ රථයක් විය යුතුයි. ඒ කියන්නේ අලුත්ම බස් රථයක් හෝ රීකන්ඩිෂන් වෙන්න පුළුවන්. එතකොට අපි මේ මේකේ GPS තාක්ෂණය සවි කරන්න ඒක නොමිලේ මේ බස් රථ සැපයුම්කරුවන් විසින් දැනට අපිට වාර්තා වෙලා තියෙන විදිහට ඒක නොමිලේ සපයනවා. GPS සිස්ටම් එකක් බස් රථයේ තියෙනකොට තමන්ගේ දරුවා කොතනද ඉන්නේ, පාසලේ වල ගෙදර ගියාද, මගද, කොයි හරි ඉන්නේ කියන එක දෙමව්පියන්ට තමන්ගේ ෆෝන් එක හරහා බලා ගන්න පුළුවන්. කෝල් කරන්න අවශ්‍ය නැහැ රියදුරු මහත්තයාට. ගෙදරට කෝල් කරන්න අවශ්‍ය නැහැ දරුවා ආවද කියන එක. තමන්ට ඔෆිස් එකේ ඉඳලා හෝ ගෙදර ඉඳලා දරුවා කොතනද ඉන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගුණාත්මක භාවයෙන් යුතු අංග සහිතව තමයි අපි මේ රිය ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. SO පමණින්මත් බොහොම උනන්දු ඇති කරනවානේ 140ක ණයක් ඔබට 75%ක් පොලිය රජය විසින් දරමින් තමන්ට 25%ක් විතරයි පොලිය ප්‍රතිශතයෙන් ගෙවන්නට සිත වෙන්නේ. එහෙම ලබා දෙන්නට රජය සූදානම් වෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ. මේ ණය ලබා ගන්නට සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද? සමහර විට මේ වෙනුවෙන් වෑන් රථයක් මිලදීගෙන වෙනත් දෙයක චොමු කරන්න පුළුවන්ද කෙනෙක්ට? ඒ විදිහ අවභාවිත කරන්න පුළුවන්ද? එහෙම කිරීමේ හැකියාව බොහෝ දුරට අඩුයි. දැනට පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ ඉන්න අය සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමයක් දෙකක් තියෙනවා. ඒ අයගේ ලියාපදිංචි වෙලා ඉන්න අයට දැනටමත් මේකේ අඩුතරමේ මාස 6කට වඩා මේ සමාජිකත්වයේ පැරණි අයට පමණයි අපි මේ ණය ලබා දෙන්නේ. ඒ සඳහා ඒ සංගම්වල අනුමැතියක් අවශ්‍යයි. ඒ අනුමැතිය සහිතව මහජන බැංකුවට හෝ ලංකා බැංකුවට ගියාපුවම මේ ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැනුවත් කරලා තියෙනවා ඒ සංගම් සහ බැංකු යම් කිසි බස් රථ හිමියෙක් අපේ මේ සානාධාරණ ආයෝජනා ක්‍රමයේ යටතේ බස් රථයක් මිලදීගෙන වෙනත් අරමුණක යොදවනවා නම් අපි මේ සානාධාරය නවත්වනවා. ඒ කියන්නේ 75%ක් රජයේ විසින් ගෙවන සානාධාරය නවත්තලා එය වෙළඳපොළ පොලිය අනුපාතයට හරවනවා. එහෙම වෙනත් මේකක ඒ නිසා ඒ සංගනුත් පසු විපරමක් කරගෙන යනවා. අපිත් අපේ පැත්තෙන් පසු විපරමක් කරනවා. අපි තවදුරටත් මේක එහෙම භාවිතයේ නොයදෙන බවට තහවුරු කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. රථවාහන පොලිසියේ සහයෝගයත් අපි ඉදිරියේදී මේ පසු විපරම් සඳහා ලබා ගැනීම. දැන් ඒ අතරේ තවත් දුරකථන අමුතුමක් තියෙනවාද අපිට කියා දැනගන්නටත් කැමති? ඔව්, කවුද අපිට කතා කරන්නේ? ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ආයුබෝවන් රජින්දාතුමා, මට දැනගන්න පාඩමක් තියෙනවා. එක තමයි දැන් රාමීයව පාසල් ළමුන් ප්‍රවාහනයක් කරන කටයුත්ත අපි කරන්නේ තිරෝද රථ හරහා. මොකක් කලාවට වෑන් හෝ තිරෝද රථ බස්වල යන පාසල් යන එක අඩුයි. මේ ග්‍රාමීයව දැන් ඒකට දැන් තිරෝද රථ හිමියෙකුට වාහනයක් ගන්න වෑන් එකක් ගන්න වගේ ණයක් ඔබ දැන් කියවුණේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවාද? ඒක එක දෙක. දැන් ආර්ථික භෝග, එතකොට දැන් මේ මම ඉන්නේ කෑගල් දිස්ත්‍රික්කයේ, මෙහි තියෙනවා තේ, රබර්, පොල් තුනම. ඒකෙන් විශේෂයෙන් මේ වැඩිපුර වන්නේ රබර්. ඒකට ඒ සම්බන්ධව දැනට ප්‍රයත්නක වෙනවා හෙක්ටයාරයකට රුපියල් 80,000ක වගේ නයෝජනා ක්‍රමයක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා.
හෙක්ටාරයකට 80000 කියන්නේ අක්කරයකට 30000 ගණක් වගේ වැටෙන්නේ. එතකොට ඒකෙන් වවන්න හෝ ඒ ඒක කරගෙන යන්න උගක් අපාරුයි. එතකොට ඒ සම්බන්ධව ඔබතුමා හොඳයි දුරකතනේ නම් නිසන්දි වුණා. ඒත් අපිට එතුමගේ ගැටලු දෙකම පැහැදිලි. එතුම අහන්නේ දැන් සමහර විට ග්‍රාමීයව තියෙන්න පුළුවන් ඒ බස් රථයක් ළඟා විය නොහැකි මාර්ග පවා දැන් ත්‍රිරෝද රථවලින් දරුවන් ප්‍රවාහනය නම් ආරක්ෂිතයි කියලා කියන්නට කොහෙත්ම බෑ. ඒත් ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙනවනේ. එහෙම කෙනෙක්ට අවශ්‍ය නම් වෑන් රථයක් ලබා ගන්නට තමන්ගේ සේවය ටිකක් වැඩි දියුණු කර ගන්නට එහෙම අයට දැනට මේ සඳහා අවස්ථාවක් තියෙනවද? දැනට මේ ක්‍රියාත්මක කරන රිය ශක්ති ණය යෝජනා ක්‍රමයේ අර්ථයේ පහසුකම් අපි සලසන්නේ අමාශයෙන් මං කලින් කිව්වා වගේ ආසන 28යි කියන බස් රථය තීරණය කරේ ওই ප්‍රවාහන සංගම් එක සාකච්ඡා කිරීමෙන් පස්සේ. මොකද ඒගොල්ලෝ තමයි අපිට කිව්වේ පොඩි පාරවල් වල වුණත් ළමයි එකතු කරගන්න ඒගොල්ලෝ යන්න ඕනේ. ඊට වඩා ආසන කැපැසිටි එකක් තියෙන වාහන වුණොත් යන්න බෑ. ඒ නිසා මේ ආසන 28 වාහනය පොඩි පාරක වුණත් ඇතුළට ගෙනියන්න පුළුවන් කියන ඒ පදනමින් තමයි අපි ඔය අවම සුසුකම මේකයි කියන එක තීරණය කරේ. ඉතින් අපිත් හිතන්නේ ත්‍රිරෝද රථ වගේ ළමුන් ප්‍රවාහනය කිරීම කොච්චර දුරට ආරක්ෂිතද, ඒ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා යෙදවිය යුතු වාහනයක්ද කියන එක. ඉතින් ඒ නිසා අපි එතුමාටත් කියන්නේ ඉතින් ත්‍රිවීලර එකක් මං හිතනවා අද 107,000 වෙනවා අලුත් ත්‍රිරෝද රථ. ඉතින් 107,000 විතර ඒකට යනවා නම් 140ක් 3.75 පොලියකට ලැබෙනවා නම් ඉතින් ඒක ගන්න එක මා හිතන්නේ වඩාත් යෝග්‍යයි. හොඳයි. තමයි සහ එතුමා තව ප්‍රශ්නයක් අහුවා රබර් වගාව සම්බන්ධයෙන්. ඒ මට තේරුණ විදිහට එතුමා අහන්නේ රබර් වගා කිරීම සඳහා දෙන ණය. ඉතින් අපි මේ ණය යෝජනා ක්‍රමවලින් ඒ රබර් තේ වගාව සඳහා ණය ක්‍රියාත්මක කරනවා අඩුයි. මොකද ඒ සඳහා සහනදායි ඒත් ඔය දැන් එතුමා කිව්ව විදිහට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ණය ලබා දීමට අරමුදල් දෙන්නේ මහා භාණ්ඩාගාරය. ඒ දෙන අරමුදල් වලින් තමයි ඒ ණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම ණය ක්‍රම තියෙනවා. තේ වගාව සඳහා කුඩා තේවත් සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කරන සහනාධාර ණය යෝජනා ක්‍රම තියෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ නිසා අපි මේ ණය යෝජනා ක්‍රමයට එවැනි ඒවා ඒ සඳහා විශේෂිත ණය යෝජනා ක්‍රම ඇතුළත් කළා නැහැ. තාමත් දැන් මෙය ක්‍රියාත්මක වෙනවා බොහෝ ශේෂ්ත්‍රයන් ආවරණය කරමින් ඉදිරියේදී තවත් පුළුල් වෙන්නට පුළුවන්. පුළුල් කරමින් තමන්ගේ සේවාවන් ලබා දෙන්නට රටේ ජනතාවට සැලසුම් සකස් කෙරේවි. කෙසේ වුණත් දැනට තියෙන තත්ත්වය පිළිබඳව එහි වටිනාකම් පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. දැන් අපි අපනයන අභෝගයන් පිළිබඳව කතා කළොත් ලෝක බොහෝ සෙයින් ඉල්ලුම් කරන්නා වූ අපේ රටෙන් සැපෙයිය හැකි බොහෝ දේ අතරේ විසිතුරු මල් අපනයනටත් බොහොම ඉහළ තැනක් හිමි වෙනවා. ඒ නිසාම කෙනෙක් අපෙන් විමසා සිටියා ඕකිඩ් වගාව කරන්නට කැමැත්තෙන් ඉන්නවා. එය සංවර්ධනය කරගන්නට කොහොමද මෙයින් අවස්ථාවක් ලැබෙනවද කියලා. අනිවාර්යයෙන්ම මෙයින් සානාධාර ලැබෙනවා. ඒ විසිතුරු මල් වගා වගේම විසිතුරු මත්ස්‍ය වගා මේ කියන දෙකම සඳහා අපි ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් රන්නස්වැන්න ණය යෝජනා ක්‍රමයේ යටතේත් සුළු පරිමාණයෙන් වගා කරන සුළු ගොවීන් සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ විසිතුරු මල් සහ විසිතුරු මත්ස්‍ය අපනයනය කියන එක අතින් අපි යම්කිසි ඉහළ තලයක ඉන්නවා. අපේ අපනයන එහෙම යුරෝපා වෙළඳපොළට යනවා, ඇමරිකානු වෙළඳපොළට යනවා. ඒ නිසා අපිට තව විභවතාවය තියෙනවා මේ දියුණු කිරීම සඳහා. ඒ නිසා අපි ජයසුර කියලා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒකේ සුළු පරිමාණ මට්ටමේ ව්‍යවසායකෙක් නම් මල් වගාකරු හෝ විසිතුරු මත්ස්‍ය
එයට රුපියල් මිලියන 50ක් දක්වා 6.75ක පොලි අනුපාතයට තේ ණය ගන්න. හැබැයි ඔහු අපනයන කරුවෙක් නම් ඒ ප්‍රමාණය ණය මුදල දෙගුණ වෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 100ක් දක්වා ණය ගන්න පුළුවන් 6.75කට. ඔහු මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකෙක් නම් මේක තීරණය වෙන්නේ ඔහුගේ වාර්ෂික පිරිවැටුම මත. එතකොට ලබා ගත හැකි ණය ප්‍රමාණය රුපියල් මිලියන 200ක් වෙනවා. හැබැයි ඔහු අපනයන කර්ම අපනයන සඳහා යොමු වෙලා නම් එය ඩබල් වෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 400ක් දක්වා ණය ගන්න පුළුවන්. හොඳයි, ඔබට හැකියාව තියෙනවා නම්, ඔබට අවශ්‍යතාව තියෙනවා නම් බොහෝ දුර යන්නට උදව්වක් ලබා ගන්නට ලබා දෙන්නට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූදානම්. දැන් අලුත් දේවල් නිෂ්පාදනය කරන්නට විතරක්මද මේදී ණය යෝජනා ක්‍රම සකස් වී තියෙන්නේ? තියෙන වියදම් අඩු කරගන්නට අපිට පුළුවන් නම් ඒත් රටේ සංවර්ධනයට ඒ ඉතුරු වෙන මුදල භාවිත කරන්නට පුළුවන්. ඒ එහෙම කියද්දිම ඒ සම්බන්ධයෙන් වෙන ප්‍රශ්නයක් යොමු කරන්නට අප සමග කෙනෙක් සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබට. මට දැනගන්න ඕනේ මේ මධ්‍යම ආදායම් ලාභීන් මධ්‍යම ආදායම් නිවාස ලාභීන්ට තියෙන ණය ක්‍රමය මොකක්ද? ඒ වගේම ඒ ණය අනිත් ප්‍රශ්නේ තමයි සූර්ය බල ශක්තිය නිපදවන්න ණය ක්‍රමයක් තියෙනවාද? ඒ ණය කොහොමද ලබා දෙන්නේ කියලා මේ බොහොම ස්තුතියි ඔබතුමාට. අපි මුලින් නිවාස ණය ක්‍රම ගැන කතා කර සිටිමු. අඩු ආදායම් ලාභීන්ගේ නිවාස අලුත් වැඩියා කර ගැනීමට හෝ අලුතින් කොටසක් එකතු කර ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා සොඳුරු පියසේ කියලා. මේ සඳහා තමන්ගේ නිවාස හිමියාගේ නිවාසය වර්ග අඩි 1000කට වඩා අඩුයි නම් ඌට මේ ණය ලබා ගැනීමට සුදුසුකම් ලැබෙනවා. ඉතින් මුලින් මේක ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඔවුන්ගේ ප්‍රාදේශීය සාකා සියල්ලගෙම ඒ සඳහා වන ඉල්ලුම් පත්‍ර තියෙනවා. එතනින් ඉල්ලුම් පත්‍රයක් පුරවලා ලබා දුන්නාම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ගේ පිළිබඳ පරීක්ෂාවක් කරලා ඒගොල්ලන්ගේ වාර්තාව සමගම එය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන බැංකු තුන හරහා මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ කැමැත්ත මත ඔහුට අවශ්‍ය බැංකුවකට මේ යොමු කරන්න පුළුවන්. ඔව්, දැන් මේ සොඳුරු පියස දැන් ඔබතුමා සඳහන් කළ ණය යෝජනා ක්‍රමය ඉලක්ක වෙන්නේ බොහොම අඩු ආදායම් ලාභින් ඔවුන්ට ලක්ෂ දෙකක් වන, ඒ කියන්නේ තමන්ගේ නිවස වර්ග අඩි 1000කට අඩු නිවසක් දැනට තියෙන කෙනෙක්ට තව ටිකක් වඩා වර්ධනය කරගන්න තමන්ගේ නිවස හැකියාව ලැබෙනවා මේ මුදල හරහා. අපි එයට ඉතාම තේරෙන විදිහට කිව්වොත් දැන් මේ වන විට සාමාන්‍යයෙන් නිවාස ණයක 13.5% විතර පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා තමන් ලබා ගන්න මුදල වෙනුවෙන්. ඒත් ඒ අයට මේ මුදල වෙනුවෙන් කොපමණ විතර මුදලක්ද ගෙවන්නේ? ඔවුන් ගෙවිය යුත්තේ 6.75% පොලි අනුපාතයක්, වාර්ෂික පොලි අනුපාතයක්. ඒ වෙනුවෙන් 50% පොලි සානාධාරය රජය විසින් ඒ අදාළ බැංකුවට ගෙවනවා. හොඳයි, ඔබට උනන්දු ඇති කරවන සුළු පිළිතුරක් ලැබුණේ. රජයෙන් ඔබේ පොලි අනුපාතයෙන් 50%ක් ගෙවනවා. ඔබට ඔබේ නිවස තියනවට වඩා ටිකක් බොහොම පිළිවෙලට හදා ගන්නට ඒන අවස්ථාව ලැබෙනවා. ඊට අමතරවත් තවත් ණය යෝජනා ක්‍රමයක් තියෙනවා නේද මේ නිවාස වෙනුවෙන්? ඔව්, එතුමාගේ තව ප්‍රශ්නයක් තිබුණා මා හිතන්නේ. ඔව්, සූර්ය බලය වෙනුවෙන් අපි කතා කරමු. නිවාස ගැන කතා කරලයි මොඳ නැත්නම්? මධ්‍යම ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් තවත් නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරහා. එය දැනට නාගරික සංවර්ධන අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන මහල් නිවාසයකින් නිවසක් මිලදී ගැනීම සඳහා, ඒ කියන්නේ පළමු වතාවට නිවසක් මිලදී ගන්නා තරුණියන්ට වයස සීමාවකුත් තියෙනවා. මේ වයස සීමාව පනවලා තියෙනවා. වයස 25 40 අතර
අලුත් ජීවිතයක් පටන් ගන්න කෙනෙකුට. එතකොට මේ මහල් නිවාසයකින් නිවාසයක් මිලදී ගැනීම සඳහා ලබා දෙනවා මේ ලක්ෂ කීයක විතර ණයක් ඇතනේ මේකට ඒක මධ්‍යම 106ක පොලි අනුපාතයක් යටතේ මේක ලබා දෙන්නේ පළමු වසර සඳහා ලක්ෂ 50ක ණයක්. ඒ කියන්නේ මිලියන 5ක් දක්වා ණය ගන්න පුළුවන් 106ක් යටතේ නව නිවසක් මහල් නිවාසයකින් මේ කියන ආයතන වලින් ඉදි කරනු ලබන මහල් නිවාසයකින් මිලදී ගැනීම සඳහා ප්‍රජය විසින්ම ඉදිකරන රජ ආයතන විසින්ම ඉදිකරන මහල් නිවාස සංකීර්ණ වලින් ප්‍රමිතිය ගැනත් සහතිකයක් අපට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ ඔස්සේ කොයිතරම් වටිනවාද ජීවිතය ආරම්භ කරන තැනදීම ඔබට ඉතාම අඩු පොලි අනුපාතයකට නිවසක් සඳහා ණයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියන්නේ බොහෝ දෙනෙක් නිවාස ණය ලබා ගැනීමේදී කොයිතරම් නම් ගැටළු වලට මුහුණ පානවද. දැන් එතුමාගේ තවත් ප්‍රශ්නයක් තිබුණා සූර්ය බල ශක්තිය තමන්ගේ නිවසට ලබා ගන්නට කැමති නම් එහෙම කෙනෙක්ට මොකක්ද තියෙන මින් සහනය කියලා. එහෙම දැනට ක්‍රියාත්මක වෙනවා රිවි බල සවි කියලා ණය යෝජනා ක්‍රමයක්. ඒ යටතේ රුපියල් 350,000ක ණය මුදලක් ගන්න පුළුවන් 106.75ක පොලි අනුපාතයක් යටතේ තමන්ගේ වහලේ පදිංචි නිවසේ වහලේ සූර්ය බල පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා. ඒ අනුව දැනට විදුලි බල මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙන වැඩසටහන් කීපයක් තියෙනවා. මේ නිෂ්පාදන වෙන විදුලි බලය මේ විදුලි බල පද්ධතියට ලබා ගන්න නෙට් ප්ලස් නෙට් මීටරින් ඒ කියන ක්‍රමවේදයක් යටතේ තමන්ගේ වහලෙන් ජනිත වෙන විදුලි බලය මේ සූර්ය බල ශක්තිය නැෂනල් ග්‍රිඩ් එකට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව තමන්ට ගෙවීමක් ලබා ගන්නත් පුළුවන්. හරි දැන් එහෙදි අහන්න තියෙනවා දැන් සූර්ය බලය ලබා ගන්නවා කියන දැන් අතිරික්ත විදුලි බලයක් තිබුණා අතිරික්ත සූර්ය බලයක් තිබුණොත් ජාතික පද්ධතියට දීලා මුදලක් උපය ගන්න පුළුවන්. එහෙත් සාමාන්‍යයෙන් නිවසක පරිභෝජනයට සූර්ය බලය ලබා ගැනීමේදී ඉපයීමක් කරන්නේ නැහෙනේ. එතකොට ඔහු වෙනුවෙන් මොකක්ද ලබා ගන්න අපය මේ ණය ලබා ගැනීම වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් මොන විදිහේ ක්‍රියාදාමයක්ද ඒක? මෙයා මේ පුද්ගලික අප මත ලබා දෙන ණය ක්‍රමයක් කවුරු හරි මේ පුද්ගලික අප කියන එකත් අපි බොහොම සරල කරලා තියෙනවා. දැන් වෙන අවස්ථාවල අපිට අහන්න ලැබුණා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ අප අවශ්‍යයි මේ ණයක් ගන්න නම් කියලා. එහෙම නැහැ. කවුරු හරි පෞද්ගලික කෙනෙක් මේ වෙනුවෙන් අප වෙනවා නම් මොකද මේකට මේ නිපද වෙන විදුලි බලය විදුලි බල මණ්ඩලයෙන් මිලදී ගන්නවා කියන එකට සහතිකයක් තියෙනවා. මොකද ඒ දෙන්න අතර ගිවිසුමකට එළඹෙනවා. ඒ නිසා මේ කිසිදු ගැටලුවක් බැංකුවට පැන නැගෙන්නේ නැහැ. පුද්ගලයාට පැන නැගෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම සරල කොන්දේසි යටතේ මේ ණය පහසුකම් ලබා දෙනවා. ඔබතුමා සඳහන් කළා පසුගිය 22 වෙනිදා මේ අවස්ථාව ජනගත කිරීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනගත කිරීමේ උත්සවයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාත් මංගල සමරවීර මහත්මයාත් සඳහන් කළ මෙහිදී හැම රාජ්‍ය බැංකුවකම ඉදිරියේදී මේ සඳහා වන වෙනම කවුන්ටරයක් පිහිටවනවා. ඒ වගේම නිලධාරියෙකුත් ඒ සඳහා පත් කරනවා කියලා. ඔබටත් ඒ අය ඔස්සේ තවත් තොරතුරු ලබාගෙන ඔබට අවශ්‍ය ණය යෝජනා ක්‍රමයක් තෝරා ගන්නට හැකියාව තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිළිබඳව තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් අනතුරුවත්.